ඔබයි අලි වාදපිටිය සමග සජීවීව සම්බන්ධ වෙන්නේ. අපි අවසන් වටේ නැන්දි සිරින් මම සාධාරණ ප්‍රශ්නයක් අහන එක මොකද ප්‍රශ්න ගොඩක් තිබුණා උත්තර දෙන්න ගොඩක් දේවල් තිබුණා. රොහිත අපේගුණන්දන වන්දිතුම අවසන් අවස්ථාව මිනිත්තු 3යි කෙටි වෙලාවක් තියෙනවා. ඔව් මම හිතන්නේ චතුර දැන් මේ ආණ්ඩුව ඇතුලේ අර්බුද රාශියක් අද නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඒ අර්බුද රාශිය ගැන අපිට හොඳට එළියට එනවා. ඒක එන්නේ දැන් මේ කියන සියල්ලටම වැඩ කරන්න සල්ලි දිනවනේ. සල්ලි තියෙන්නේ කොහොමද? දැන් එකම කැබිනට් එකේ ඉන්න මුදල් ඇමතිවරයා ගන්න යනවා බැබිලි කර්මාන්ත ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ සෙස් එකේ තියෙන සල්ලි. ඒ අරමුදලේ සල්ලි ගන්න යනවා. එතකොට ඒකට කියනවා මේ වැවිලි තේමන්ලේ සල්ලි රජයට අයිති නැහැ. කවුද කියන්නේ? නවින් දිසානායක වැවිලි ඇමතිතුමා කියනවා. ඊළඟ මුදල් ඇමතිතුමා කියනවා වැවිලි ඇමතිතුර මෙතන කුලප්පු ඇයි. මේ කියනවා. එතකොට මේ එහෙනම් භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවනะ. මේ තරම් ඔය කියන විදිහට මේ කරන්න බැඩ දිනුනනම් ඇයි මේ අමාත්‍යාංශක තියෙන මේක අදින්න යන්නේ? ඒකේ නිදා ඒ පුළුවන් කමක් තියෙනවනේ ඒ අමතිවරයාට ඒ අදාළ තේගොවිය වෙනුවෙන් කරන්න තියෙන මේ අරමුදල එහෙම තියන්නේ. ඒ එහෙම වෙලා තියෙනවා. ඊළඟට දැන් මේ පිරිසිදු කම ගැන දැන් කතා කරනවා. දැන් අපි එකට හිටිය ආණ්ඩුවේ ඇමති ගන් දැරුවා. දැන් අපේ ධීවර ඇමතිතුමා කියනවා දැන් ධීවර සංස්ථා වසා දමනවාද නැද්ද මේ සතියේ තීරණයක් ගන්න. සේවක 640ක් සිටිය යුතු තැන 1100ක් ඉන්නවා. බටුප් ගෙවාගෙන බැරුව භාණ්ඩාගාරේ 180ක් ගත්තා. මේ කියන්නේ අපේ ධීවර ඇමතිතුමා. එතකොට ධීවර ඇමතිතුමා එතුමනම් මේ පත් වෙලා තාම මේ කෙටි කාලය. කවුද එතකොට ධීවර ඇමතිවරයා හිටියේ? එතකොට මේ යහපාලන ආණ්ඩුවක දැන් වරදක් දැක්කම ඒ වරද අල්ලගන්න ගිහිල්ලා වරද හොයන්නේ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරයෙක්ගෙන් විතරද? කැබිනට් එක සාමූහික තිබුණ නැද්ද එදා? එදා කැබිනට් එකේ මේ තීන්දුව ගත්තේ ඔක්කොම එක්කව වෙලා නෙමෙයිද? දැන් කතා කරන්නේ මේ කැබිනට් එකේ තීන්දුව. මම නම් කැබිනට් හිටියෙත් නෑ චතුර. මං කැබිනට් හිටියෙත් නෑ. මම හිටියේ කැබිනට් එකෙන් එළියේ. අර දෙපාරක් අඩගාලා ඔයා කැබිනට් වගේ දෙපාරක් අඩගාලා තියේ නෑ. නමුත් මං කියන්නේ අද එහෙමනම් මේ ආයතන මහන්න ඕනවට කවුද වග කියන්න ඕන චතුර? කවුද වග කියන්න ඕන? එහෙනම් යහපාලන ආණ්ඩුවක් නම් කරුණා කරලා අපි කියනවා යහපාලන ආණ්ඩුවට මේ ආයතන වහන්න වැඩ කරපු තමන් හිතුව අතර වැඩ කරපු අය ගැනත් සලකා බලන්න. ඇයි ඒව ක්‍රියාත්මක වෙන්නේ? අද මේ වෙනකොට ආණ්ඩුව තියෙන තත්ත්වය ගැන අපිට බොහොම පැහැදිලිව පේනවා චතුර. දැන් පළාත් පාලන මන්ත්‍රීවරු පළාත් පාලන ආයතන ටික විසුරලා අවුරුද්දක් ඉවරයි. අවුරුද්දක් ගත වෙලා දැන් මොකද්ද කරන්නේ? අද වෙනතුරු මේ රටේ පළාත් පාලන ආයතන එහෙම පිටම අකර්මන්නේ වෙලා. ටියුබ් ලයිට් එකක් වැටෙන්නේ නැහැ. පාරේ තාර ටික වැටෙන්නේ නැහැ. කුණු ටික ඇදෙන්නේ නැහැ. මිනිසුන්ගේ මේ ප්ලෑනක් පාස් කරගන්න ගියාම නියෝජිතෙක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඇයි මේ ආණ්ඩුව දැන් මගේ සහෝදර ඇමතිතුමා කරන වැඩ කිව්වා. මේ මන්ත්‍රීතුමා කිව්වා. ඉතින් මේ විදිහට ආණ්ඩුව හොඳට යනවනම් මේක ජනතාවට දැනිලා නම් ජනතාව ඒ තුලින් බොහොම සෞභාග්‍යමත් විදිහට සතුටෙන් ඉන්නවනම් හොඳම දේ තමයි. සූති අපි යමු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. ඔබතුමාගේ අවස්ථාව නලින් මා යෝජනා කරන එකම යෝජනාව. සූති දැන් කැබිනට් එකේ එතුමා නෑ කිව්වා. 1989 පාර්ලිමේන්තුවට ආපු හිටපු මහමැතිවරයෙක් ඉදිරියට හිටපු මෙතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා 2014 තමයි කැබිනට් එකට ගත්තේ. මම ඊට වඩා යමක් කියන්නේ නැහැ. ගල්ලාගුරු යන කියනවා මං හිතන්නේ ලංකාවේ තිබුණු ලොකුම මාෆියාව තමයි මේ ගල්ලාගුරු මාෆියාව. 2009 මේ ගල්ලාගුරු මුලින්ම ලබා ගන්න කටයුතු කරුවේ පළවෙනි ටෙන්ඩරේ අඩුම මිල ඉදිරිපත් කළ දෙන හොල්සිම් සමාගම. හැබැයි ඔල්සිම් සමාගමේ ටෙන්ඩර් එකට ඇපිල් බෝඩ් ගිහිල්ලා උසාවි ගිහිල්ලා මේ අද නඩු දාලා තියෙන නොබෙල් සමාගම අන්තිමට මහින්ද රාජපක්ෂ මහත්තයලගේ කැබිනට් තීන්දුවක් කරා නොබෙල්ට තමයි කොන්ත්‍රාත්තුව දුන්නේ. එතනින් පස්සේ කිසිදු ටෙන්ඩර් හයක් ගිහිල්ලා තුන කිසිම ටෙන්ඩර් එකකින් තෝරගත්තු අඩුම ලන්සුවට නෙමෙයි ටෙන්ඩර් එක දීලා තිබුණේ. මේ කියන නොබෙල් සමාගම තමයි දිගින් දිගටම ටෙන්ඩර් එක කොන්ත්‍රාත්තුව සප්ලයි කරලා දුන්නේ. ඒ නිසා මේ නොබෙල් කියන සමාගම ඒකාධිකාරියක් තිබුණා, මාෆියාවක් තිබුණා. නොබෙල් තෑගේ ගත්තු අය ලංකාවේ ඉන්නවා ලෝකෙට වඩා. ලෝකේ නොබෙල් ත්‍යාගලාභීන්ට වඩා ලංකාවේ නොබෙල් ත්‍යාගලාභීන් ඉන්නවා. ඒ නිසා පහුගිය කාලේ මේ ගොඩක් කෑ ගැවෙ මේ නොබෙල් ත්‍යාගි ගත්ත අය. මේ සැරේ තමයි මේ ජයග්‍රාහී ටෙන්ඩරය අපි කියනවා ඒ නිලධාරීන්ට ගරු කරනවා, රටේ ජනතාව මල් තියලා වඳින්න ඕන. ටෙන්ඩර් කමිටියෙන් ඇපීල් බෝඩ් එකෙන් සහ කැබිනට් එකෙන් කියලා තුනෙන්ම අඩුම ලන්සුව ඉදිරිපත් කරපු සුවිස් සමාගමට තමයි දුන්නේ.
දැන් ඔය කියන විගණකාධිපති ඔඩිට් ක්වරි එක බේස් කරේ 58ක් ඩොලර් එතකොට ස්පොට් ටෙන්ඩරේදී 52කට ගත්තා 6ක් පාඩුයි කියලා. එහෙනම් මම කියනවා ගිය සතියේ ටෙන්ඩරේදී ස්පොට් ටෙන්ඩරේදී 64ට තමයි අඩු බලංසෝ ඉදිරිපත් කරුවේ. එහෙනම් දැන් ඔය කෑ ගහපුවා දෙන්න කියලා නම් පුළුවන් අනිත් පැත්තට 58යි 64යි අඩු කරලා 6ක් ලාභයි කියලා පරණ අර ටෙන්ඩර එකට. එතකොට ඔය කියන නොබෙල් සමාගම ඉදිරිපත් කරලා තිබුණ ඩොලර් 70ට. එනිසා නොබෙල් සමාගම මේක ඒකාධිකාරියක් පත්තාන හිටියා, නොබෙල් ටැග් ගත්තා හිටියා. නොබෙල් ටැග් ගත්තා තමයි පහුගිය කාලේ මේ වෙනුවෙන් කෑ ගැවි මේ ටෙන්ඩරේ කිසිම අසාධාරණයක් වෙලා නැහැ. මේක ටෙන්ඩර් පටිපාටිය පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. මේකේ හරියට ටෙන්ඩර් ඩොකියුමන්ට් ඉදිරිපත් කරලා තිබුණා. මම දැන් ඒවා සේරම නිවැරදි කරලා තිනවා. මේකට කමිටුවක් පත් කරා. මට මේ මහ විද්වතුන් තුන්දෙනෙක් මට නම් මතක නැහැ. මේ විද්වතුන් කමිටුවේ වාර්තා ඉදිරිපත් කරලා තිනවා. ලක්ෂ්මන් වටවල මම දැනුතුමා මහාචාර්ය තව තුන්දෙනෙක්. ඒ නිසා ඒක නම ඊට වඩා කියන්නේ. පැහැදිලිවම කියනවා දැන් මේ රට සංවර්ධනය කරන කටයුත්ත අවශ්‍ය සියලු දේවල් කරලා ඉවරයි. දැවැන්ත සංවර්ධනයෙන් පටන් ගන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. රට ලෝකය තුල පිළිගන්න රටක් බවට පත් කරලා තියෙනවා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත්. ඒ වගේම අපි කියනවා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දෙන්න එකට එක පිටට තියාගෙන මේ රට ඉස්සරහට ගෙන යන්න ඕන ගමන. මේ රට සංවර්ධනය ගෙනෙන ගමනට නායකත්වය දෙනවා. සමහරු බලන් හිටියා මේ දෙන්න හැප්පේ මේ දෙන්න හැප්පිලා ආණ්ඩුව පෙරලේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිවම කියනවා මේ රට ඉස්සරහ ඉන්න පුළුවන් එකම එක නායක දෙපළ ඉන්නේ අපේ රටේ. මේ යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ දෙන්නට එකතු වෙලා මේ ගමන යන්න. අපි මාස 60කින් අලුත් රටක් හදනවා කිව්වේ. අපි රැකියා ලක්ෂ 10ක් දෙනවා කිව්වේ මාස 60 ඇතුළත. ඒක නිසා ඒක පළවෙනි අවුරුද්දෙන් බෙදලා මෙච්චරක් දුන්නේ නැහැ දැන් කියලා කියන්න බෑ. ඒ නිසා අපි අවශ්‍ය තැනට රට ගෙනල්ලා දිනවා. රට සංවර්ධනය කරන ගමන අපි අනිවාර්යෙන් කරනවා. ඒක මේ නායකයෝ දෙන්නට කරන්න පුළුවන් කියලා මම හිතනවා. ගමින් ලොකුගේ මන්ත්‍රීතුමාගේ අවශ්‍ය කෝල් ටෙන්ඩර් එක ගැනම වැඩි කතා කරන්න යන්නේ නැහැ. නුත් ඊයේ පෙරේදා ලෝකේ රටක මතු වුණා සල්ලි හංගපුවාගේ ලේඛනයක්. පැනමාවල. ඒකේ තමයි අපේ හිටපු විදුලි බල ඇමතුමාගේ උපදේශකගේ සල්ලි තියෙනවා. නමත් එක්ක මතු වුණා. ඉතින් අපිට හිතාගත්ත හැකිනේ කවුද මේ ටෙන්ඩරේ සල්ලි හම්බ කරේ කියලා. ඒක ප්‍රසිද්ධ කාරණාවක්. සෑම පුවත්පත්වලම ගියා පැනමාවල සල්ලි ඇති කරපු අය. ඉතින් ඒක බොහොම පැහැදිලිව ගියා. ඉතින් ඒ ගැන මම තර්ක කරන්න යන්නේ නැහැ. මේ ටෙන්ඩර් ගැන කවුරු චෝදනා කරත් කාගෙද සල්ලි කියන එක බොහොම පැහැදිලිව පත්වෙලා තියෙනවා. ඒ හින්දා මම ඒ ගැන ඊට වැඩි කතා කරන්න යන්නේ නැහැ. චෝදනා කරන්න පුළුවන් මේ වගේ කම් මතුනහම තමයි ඉස්සෙල්ලා කිව්වේ මහින්ද රාජපක්ෂේ සල්ලි තමයි ලෝක රටවල තියෙන්නේ කියලා. මේක තිබුණා ලංකාවේ තවත් කීප දෙනෙක් නම් මම ඒ නම් කියන්නේ නැහැ මෙතෙන්ට අදාළ නැති හින්දා මේ කෝල් ටෙන්ඩර් එක ගැන කීප හින්දා මම කියනවා මේ එතුමාගේ උපදේශකගේ තමයි සල්ලි තියෙන්නේ කියලා. ඒකම අද තමුන්නාසල මහා පරිමාණයේ සංවර්ධන ගැන කතා කරනවා. කරන වැඩ ගැන කතා කරනවා. හැබැයි ඒකක්වත් පාරට වැටිච්ච නෙමෙයි. අද පාරේ ඉන්න කණ්ඩායමක් තමුන්නාසල කිව් පොරොන්දු ගැන බලාගෙන. තේ ගොවිය බලාගෙන ඉන්න තේවලට මිලක් බන්න. රබර් ගොවිය බලා ඉන්න රබර් ගොවියට මිලක් ගන්න. තරුණයා බලාපොරොත්තු වෙන අලුත් ආරක්ෂාවක් ගන්න. ගමේ රස්සාව බලාපොරොත්තු මේ ගොවිය බලාපොරොත්තු සාකිත මිලක් ගන්න. පොර ටික නැහැ. අලුත් ආරක්ෂාවල් මේ රටේ ගොඩනැගිලි කර්මාන්තයේ ඉදිකිරි කර්මාන්තයේ වේගයෙන් ශීඝ්‍රයෙන් දිනු වෙලා තියෙනවා. අද ඒවා නැවතිලා ඒවට සේවය කරපු ටිපර් රයන්ට් මැෂින් ටීචර්ට් විවිධයන්ට වැඩ නැතුව ඉන්නවා. ඉතින් අද රටම අක්‍රීය තත්වයකට පත් වෙලා තියෙනවා. අවුරුද්දක් ගත වෙනකොට අවසන් විනාඩිය. අවුරුද්දක් ගත වෙනකොට මේ රටේ තීත්‍ය ස්වර්ණ මුගේ අවසන් වෙලා අද අන්තිම අමාරු තත්. දැන් අද මේ මදිවට පත්තරේ ගත්තොත් හැමදාම කොහේ හරි කාට හරි වෙඩි තියෙනවා. පාතාලේ. එක්ක පාතාලෙක අරන් ගිහිල්ලා. හැමදාම මේ දවස්වල පත්තරේ ගත්තොත් කොහේ හරි නාඳුන තුක්කාරෙක් වෙඩි තියෙනවා. එහෙම නැත්නම් සල්ලිකාරයෙක්ව බලහත්කාරයෙන් අරගෙන ගිහිල්ලා එකම කුඩු නම් මහ පරිමාණය අල්ලගත්තා. හැබැයි ඒ කාලේ තහුණා. ඒ කාලේ ටික ටික නෑ. ඒ කාලේ 200-300 ආවුණාම කෝ ආණ්ඩුව ගේනවා කියලා. දැන් අල්ලා ගන්නවා ගෙන අපි එකෙක් අල්ලගෙන නැහැ. දැන් එතනෝල් මේවා ගෙනාවා. තම් ගෙන අපි මිනිහෙක් නැහැ. සීනිත් එක ගෙන අපි ගෙන්නපු මිනිහෙක් නැහැ. බඩු තියෙනවා.
ඒකයි ඒ යහපාලන ආණ්ඩුවේ ඒකේ වෙනස. ඉස්සර විත්තිකාරයෙක් කරලා ගත්තා. අද රට කඩාගෙන වැටලා තියෙනවා. කාලය අවසන් මාසිකව මොනවා කතා කරත් අද අවුරුදු එකමාරක් යනකොට රට අන්තිම අමාරු තත්ත්වයට පැටලලා ජනයා දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි විජිත් විජමනි සොයිසමන්තතුමා ඔබතුමාගේ අවස්ථාවට යමු. අවසන් අවස්ථාව. ඔව්. ඇත්ත වශයෙන්ම චතුර මම කියන්න ඕනේ වාරි මාර්ග අමාත්‍යාංශයේ කෙරෙන සංවර්ධන ව්‍යාපෘති දිහා බැලුවම මේ රටේ තියෙන ප්‍රධාන වාරි පද්ධති සියල්ල ඒ කියන්නේ ඩෑම් සේෆ්ටි ව්‍යාපෘතිය තියෙන වෙළි සංරක්ෂණ ව්‍යාපෘතිය, දේශගුණ අවබලපෑම අවම කිරීමේ ව්‍යාපෘතිය තියෙන ක්‍රිප් ව්‍යාපෘතිය, මේ ව්‍යාපෘති දෙකත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් ඒ මූලික වැව් ඒ කාලේ මැති ඇමතිවරු නැත්නම් ඒ හදපු මුදල වගේ දසගුණයක මුදල් යොදවලා මේ සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. මම ඉතා බය නැතුව කියනවා ලබන අවුරුද්ද මැද වෙනකොට දැනටම මේ රටේ අපිට ටිපර් එකක් ස්කෑවේටර් එකක් මේ 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 බැකෝ යන්ත්‍රයක් රෝලක් සොයා ගන්න බැරි තරමට වැඩබිම් වල වැඩ යනවා. මම කියන්නම් අලිකොටේ වැව මේ අවුරුදු එකමාරේ දැන් ඩෑම් එක උස්සලා අලිකොටේ වැව අක්කරාඩි 9000 හඳපානකල අක්කරාඩි 5000 තිබුණේ 15000 දක්වා වැඩි කරලා තියෙනවා. කුඩා වය අක්කරාඩි 25000ක ජලාශයක් කුඩා වැව් 100ක්. එතකොට ගින්නිල්ලලා මේ පැත්තෙන් හරවලා මේ මේ අග්නිදිග කලාපෙට අපි නිරදි ගිනිකොන කලාපෙට අපි ඒ පැත්තෙන් ගෙනියනවා. ඊළඟට කුඹුක්කන් ඔය ඊළඟට මේ 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 හැඩෝය මේ පහළ මල්ලතු ඔය දැන් අපි මේ අවුරුද්දේ පහළ මල්ලතු වේ ආරම්භ කරනවා. මේ මේ අවුරුද්දේ දැන් ටෙන්ඩර් කරන්න පහළ මල්ලතු වේ ආරම්භ කරන්න ලෑස්ති. අපි කුඹුක්කන් ඔය ආරම්භ කරන්න ලෑස්ති. දැනට මම නිකන් කියන්නම් ලැයිස්තුව දැදුරුව ජලාශය මිලියන 216 වර්ෂේ මේ කියන්නේ මැණිකක ජලාශය මිලියන 323යි රඹුකන්නෝයේ අපි ඉතුරු වැඩවලට මිලියන 134ක් යාන්ුවේ ව්‍යාපෘතියේ මිලියන 5500යි 15ව ව්‍යාපෘතියේ මිලියන 150යි මහගෝණයවට මිලියන 25යි ගල්වේ නවෝදේ මිලියන 301යි තෝරාගත් අත්‍යවශ්‍ය වාරි ව්‍යාපෘති ප්‍රතිසංස්කරණ මිලියන 850යි මොරාණ ජලාශයේ මිලියන 1074යි ඇල්ලේ වැව ජලාශයට මිලියන 50යි කළුගල්ලොයට මිලියන 250යි කුමුකංගෝ 175යි රූගම් කිතුල් මිලියන 50යි එතන මීට අමතරව බුරුගල්ලොයේ ව්‍යාපෘතියට මිලියන 40යි ගෝණකැලේ මේ 2016 වර්ෂේ මිලියන 13යි කවුඩුල්ල පියවර 2 දම්සෝපුර දක්වා අවසන් විනාඩි ඇලදිගුවට මිලියන 60යි මහගල්ගමුව වැව නගා සිටුවනේ මිලියන 100යි පෙතියගොඩ පොම්පාගාරයට මිලියන 50යි ගින්ගඟ ගංවතුර පාලන ව්‍යාපෘතියේ මිලියන 125යි බෙන්තරගඟ දකුණු ඉවුර කරදිය බැහැර කිරීමේ ව්‍යාපෘතියේ මිලියන 50යි මේ 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 සියලු ව්‍යාපෘති වලට අමතරව ගංගා ද්‍රෝණි 10ක් ගංවතුර පාලනය කිරීම නියඟේ පාලනය කිරීම කාලගුණ විප්‍රයාස පාලනය කිරීම සහ දැන ගැනීම සඳහා අපි සූදානම් කරලා තියෙනවා. ඇමරිකාවට අපි මේ මේ එංගලන්තයට අපි ටෙන්ඩරේ ලබා දීලා තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 13ක 28 දිනක් අපේ අමාත්‍යංශයේ ඒ ඒ මේ මේ ලෝකේ ඉන්න ඉහළම ඒ තාක්ෂණ දැනුම තියෙන අය ළඟට යවනවා පුහුණුව සඳහා. ඒ නිසා මේ රජයේ මේ ශක්තිමත් අත්විවරණක් මත මේ රජයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. දැන් බලන්න අපි අවසන් අපි නිදන් තැම්පත් කරා මොරාණ මොරගහ කන්ද ව්‍යාපෘතිය මහා දෙවන්ත ව්‍යාපෘතිය අපේ ජනාධිපතිතුමාගේ සීනිය. එනිසා අපි ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් මේ ඇමති මණ්ඩලයත් රජයත් මම අවසාන වශයෙන් එකක් කියනවා. මම එකක් දන්නවා එදා මේ 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 ටෙන්ඩර් ප්‍රශ්නේට අපේ මේ මේ චම්පික ඇමතිතුමාට මේ ටෙන්ඩර් ප්‍රශ්නේ නිසා එතුමට මේ මේ ඇමතිකම දාලා යන්න සිද්ධ වුණා. එනිසා අපි බය නැතුව කියනවා චම්පික කියන්නේ දූෂිතයෙක් නෙමෙයි කියන එක මම බය නැතුව කියනවා. ස්තුති. අපි අවසන් කරමු ඊළඟ අද වාද පිටිය. මෙන්න ස්තුති අද අපිත් එක්ක සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු මාත්‍රිකුණ රෝහිත අබේගුණවන්දන මන්ත්‍රීතුමා බෙහෙන්න ස්තුති ඔබතුමාට. ඒ වගේම අපිත් එක්ක එකතුණ අද හිටපු අමාත්‍යරයෙකු වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා බොහෙන්න ස්තුති ඔබතුමාට. ඒකම අද අපිත් එක්ක සම්බන්ධ වෙච්ච වාරි මාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජමුනි සොයිසමතුමා ඔබතුමාට ස්තුති. වගේම එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මන්ත්‍රීතුමනි බොහොම ස්තුති ඔබතුමාටත්. වාද පිටිය හෙට හවස 2ට යළිත් අද දෙන 24/7 නාලිකාවෙන් හල්පෙන්නේ.